දැන් සාමාන්‍යයෙන් කියමනක් තියන අලියට පය කියලා මුත්‍රාත් ගියාද කියලා අපි අහන්නේ නැහැ. ඒනට උන්නට වඩා මලාමදයි කියලා හිතනවාද? අපි ජනතාවගේ දුන්න තීන්දුව බොහොම ප්‍රජාතන්ත්‍රවාදීව අපි බාර ගන්න පිළිගන්න. ගිය පාරත් ඕකම කිව්වා මේ පාරත් අවුරුදු පහකට පස්සේ ආයේ ඕකම කියන්න උනා කියලා හිතන්නේ නැද්ද? මම හිතන්නේ මේ රටේ පක්ෂ මහින්ද ශ්‍රී ලංකාවේ දාස් පක්ෂේද අවුරුදු 17ක විදියට හිටියා. දැන් ජනතා විමුක්ති පෙරමුණ අදෙයියේ නේ චන්දින්නන පටන් ගත්තේ 1978 එදා හිටපු නායකයා විජේවීර මහත්මයා. ඉතින් 78 ඉඳලා මේගොල්ලෝ දැන් අවුරුදු 46ක් ඉඳලා තියෙනවා. අවුරුදු 46කින් පස්සේ තමයි ජයග්‍රහණය කළා තියෙන්නේ. ඉතින් සමගි ජන බලවේගය තලු පක්ෂය අද ප්‍රධාන විපක්ෂය වෙලා තියෙනවා. ඉස්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, පොදු ජන පෙරමුණ මේ සියල්ල පහු කරගෙන ඇවිල්ලා අපි විපක්ෂයේ ප්‍රධාන පක්ෂ විදිහට පත් වෙලා තියෙනවා. දැන් මැදකොළඹ හොදනම ගියා. දැන් මැදකොළඹ මැද ඉන්න ප්‍රේමදාස මහත්තයා මොනවා හිතනවද? සාමාන්‍යයෙන් මේ රටේ මැතිවරණ ඉතිහාසය ගත්තොත් ජනාධිපති වර්ණයකින් පස්සේ ඉඳ මහා මැතිවරණයක් මේ විදිහටම තමයි සිද්ධ වෙන්නේ. දැන් පක්ෂයේ සමහරු කියනවා මේ වෙන වෙන හස්තයන් මිසි මෙහෙවපු නිසා කියලා තමයි මේ පරාජයට හේතුව කියලා. සමහර නම් කියවෙනවා ලක්ෂ්මන් පොන්සේකා කියලා. එහෙම නෑ. එහෙම දෙයක් නෑ. මේ පක්ෂ මෙහෙයුවේ නායකයා, පක්ෂ මෙහෙයුවක් මහලිකම් විදියට ආසන මට්ටමේ කටයුතු ටික අපි කරා. නමුත් මොන එක්කෙනෙකුට පක්ෂයට සහයෝගය දෙන්න ඉදිරිපත් වෙන්න පුළුවන්. ඒකෙන් අදහස් කරන්නේ නෑ පක්ෂය මෙහෙවනවා කියලා. ඕන පුජ්ජලට පක්ෂයට සහයෝගය දෙන්න. දැන් මේ වෙද්දි ප්‍රභු දේශපාලන කියන්නේ ලොකු දේශපාලන කඳවුරුනේ, ලොකු දේශපාලන චරිතනේ අල්ලා පොලේ ගහලා තියෙන්නේ. දැන් නායකයාටත් වෙන්නේ නැද්ද මහ පොළොවට බැහැලා පාරේ ගිහිල්ලා සාමාන්‍ය මිනිහෙක් විදිහට ජීවත් වෙන්න, නැතුව ලොකු ආරක්ෂාව දාගෙන එහෙම යන්න අමාරු නෑ? නායකයාට ඒක හොඳට පුරුදුයි. නායකයා දේශපාලනේ පටන් ගත්තේ හම්බන්තොටින්. එතුමාට කීප අවස්ථාවක වෙඩි තිබ්බා. එතුමා ඉතින් සාමාන්‍ය ජනතාව අතර එතුමාට මම කියන අමුතුවෙන් මහ පොළොවට බහින්න ඕන කමක් නෑ. එතුමා එතන ඉන්නේ. දැන් එතකොට මේ වෙද්දි දැන් පළවෙනි දැන් ඔබතුමාලා එක්සත් ජාතික පක්ෂයේ ඉඳි කියලා එළියට ආවේ රනිල් වික්‍රමසිංහ මහත්තයා ඉල්ලනවා පරදිනවා කියලා. දැන් මෙතුමත් ඉල්ලනවා පරදිනවා. එතකොට මොකද ඊට පස්සේ කරන්නේ? රනිල් වික්‍රමසිංහ මහත්මයා ගැනේ තීන්දුව ගත්තේ අපි එතුමා 1994 පක්ෂ නායකත්වයට පත් වෙලා අවුරුදු 26කට පස්සේ. මෙතුමා අවුරුදු ජනතා විමුක්ති පෙරමුණ පෙරදුනානේ. නායකත්වය වෙනස් කළේ නෑනේ. නායකයා නැති වෙනකම් හිටියා. දැන් මේ නායකයාත් පත් වෙලා විශාල කාලයක්නේ. ඉතින් අපේ නායකයා තමයි පත් වෙලා අවුරුදු 4ක්මයි. එයින තවත් අල්ලා යන්න පුළුවන් කියලා හිතනවා. අනිවාර්යෙන්ම මොන හරි ප්‍රශ්න වැරදි තියෙනවනේ, වැරදි නිවැරදි කරගෙන මේ ගමන අපි යන්න ඕන. දැන් මේ වෙද්දි දැන් ලංකාවෙම දැන් පළවෙනියට 100,000 ගාණක් අරන් තියෙන සජිත් ප්‍රේමදාස මහත්තයා, නමුත් දෙවෙනියට අරන් තියෙනවා මේ හර්ෂසෙල්ල මහත්තයා. දැන් හිතන්නේ නැද්ද දැන් දෙවෙනි නායකත්වයට පොඩ්ඩක් දුන්නොත් ඊට වඩා ජයග්‍රහණයක් ගන්න පුළුවන් වෙයි කියලා? කවුද කියන්නේ? මාධ්‍යින්ද කියන්නේ, ජනතාවද කියන්නේ? නෑ, ජනතාව දෙවෙනි තැනට ගෙනල්ලා තියෙනවා ලංකාවේම. කොයිද අපි මෙහෙමයි දෙවෙනි තැනට ගෙනල්ලා තියෙනවා. ඒක ලොකුයි. හර්ෂ දිසිල්ලා මැතිතුමා හොඳ දක්ෂයෙක්, හොඳ උගතෙක්, ආර්ථික විශේෂඥයෙක්. ඒ වගේ අය අපේ පක්ෂයේ තියෙන. ඒකනේ තියෙනවා අපේ පක්ෂෙ ගිල්ලන්නේ නැතනයි තමා වෙනදැන් වලට යන්නේ. දැන් මේ වෙද්දී ඊයේ ආශු මාර්සිංහ මහත්තයා කිව්වා සිරිකොත ඇරලා තියෙනවා ඔබතුමාලට එන්න පුළුවන්, දැන් ඇවිල්ලා ඉවරලා ඒකට සහයෝගයෙන් වැඩ කරන්න කියලා. ඇහෙන්නේ නැතිනේ උත්තරයක් දෙනවද ඒකට? මොකද්ද? සිරිකොත ඇරලා තියෙනවා ඔබතුමාලට ඇවිල්ලා එකතු වෙලා වැඩ කරන්න පුළුවන් කියලා. ඒ කියන්නේ නායකත්වයේ ඕනනම් ජේෂ්ඨ නායකත්වයක් කියලා දෙන්නම නායකත්ව මණ්ඩලයකට දාලා ඒ විදිහට වැඩ කරන්න පුළුවන් කියලා. නෑ, අපි තුමාට තැන් තැන් වල කියන්න පුළුවන්. අපිට පක්ෂයක් ඉදිරියේ නියෝජනාවක් ඇවිල්ලා නැහැ. ආවත් බාර ගන්නවද? නෑ, අපි ඉදිරියේ දේශපාලන වෙනස්කම්, දේශපාලන හැසිරීම වෙනස් වෙනවා. මෙතන අද සජ්ජාතික පක්ෂයේ තියෙන එක ආසනයයි, අපිට ආසන 40ක් තියෙනවා. ඉතින් එතුමන්ලට කියනවා අපිත් එක්ක කවෙන්න කියලා. දැන් ওই 40 159ත් එක්ක තියෙන මහා ලොකු නෑ වගේ පේන, නිකන් ප්‍රමාණවත් නෑ නේ නිකන්. තඹතුමා හැම වෙලේම කියනවා 40යි 40යි කියලා. ඒවට ඡන්ද සංඛ්‍යාවෙන් ලක්ෂ 43ක් ගත්තේ කාන්තිමර ලක්ෂ 20ට බහැලානේ, 19ට බහැලා. සාමාන්‍ය මම මුතුමාට කිව්වේ හැම ජනාධිපති වර්ණයක් දිල්ලා තියෙන මහමැති වර්ණක ওই තත්ත්වයට පත් වෙනවා. ජීසරි ලක්ෂ 55 28ට බැස්සා. ඒක සාමාන්‍ය දෙයක්. දැන් ඒ ලක්ෂ 55 28ට බැස්සා කියලා දැනගත්ත හින්දා අඩු ගන්න මේ පාර ඊට වඩා මහන්සි වුණා නම් ඊට වඩා ගන්න තිබුණ නැද්ද? නිකන් മന്ത്രിවරු වැඩි කර ගන්න තිබුණ නැද්ද?
නෑ මන්ත්‍රීවරු අපිට මේ ප්‍රමාණය ලැබුණ අපි ඒකෙන් ජනතාවගේ තීන්දුව මන්ත්‍රීවරු වැඩි කරගන්නේ අපි නෙවෙයි ජනතාව ඡන්දය දීලානේ ඉතින් ජනතාව ඡන්දය දීලා තියෙන 40 දෙනෙකුට ඉතින් අපි ඒකත් එක්ක යනවා ඒ ඡන්ද පොලට ආවේ නැත්තේ ඔබතුමාලට අකමැත්තද නැත්නම් MPP එකට වැඩි කැමැත්තද මම හිතන්නේ දිගින් දිගටම ජනතාවට මැතිවරණ තියෙන කොටත් මැතිවරණ ජනතාව හෙම්බත් වෙලා හිටියේ මැතිවරණ වලින් ඉතින් සමහර අය ආවේ නැහැ මැතිවරණ ඡන්ද පොලට ඒ වුණාට MPP එකට ඡන්ද දුණා අයට හෙම්බත් වෙලා නැහැනේ නෑ මම හිතන්නේ ජයග්‍රාහී කර ජයග්‍රහණී තිබෙ එක්කනයි පරාජය තියෙන එක්කනගේ මානසිකත්වයේ දෙආකාරයකින් මේක නැද්ද දැන් මේ පාර වෙනසක් වෙලා තියෙනවා මොකද ගිය පාර 69 ලක්ෂයක් ගත්ත ගෝඨාභය මහත්තයා 68 ලක්ෂයයි මහ මැතිවරණ ගත්තේ මේ පාර 56ක් ගස්ස මේ අනුර කුමාර මහත්තයා කෙලින්ම 68කට ගිහින් තියෙනවා ඒ කියන්නේ විශාල වැඩිවීමක් ගණන් ඒ කියන්නේ ඔබතුමාලගේ දුර්වලතාවය නෙමෙයි දෙතන නේද ගණන් හිලව් ගැන කතා කරන්න පුළුවන් අපිට මොකද මේ මැතිවරණ තිබ්බේ මාස 7කට පස්සේ මේ මැතිවරණ තිබ්බේ මාසයකට පස්සේ කියන ඔබතුමාලගේ පාක්ෂිකව අත්හැරලාද වැඩක් නැහැ මේ කියලා නෑ පාක්ෂිකව බොහොම ශක්තිමත් ඉන්නේ ශක්තිමත් ඉන්නේ ශක්තිමත් ඉන්නේ ගෙදර වෙන්නදී ඉදි වෙන කොහේද ඔය ඉතින් චන්දපොලට එන්නේ නැහැ නේ චන්දපොලට නාපෑ තිනවා බල්ලෝ දැන් සමීක්ෂණය කරගෙන යනවා කවුද චන්දපොලට ආවි කියලා ආවි කියන්නේ ඉතින් ලක්ෂ 20ක්ම ගෙදර ඉඳලා නේ ඔය ඉතින් ලක්ෂ 20ක් ගෙදර ඉඳලා කවුද ආවේ රණිල් වික්‍රමසිංහ මහත්තයාට දුන්න ලක්ෂ 22ක් තියෙනවනේ ඒගොල්ලෝ දන්නේ නැහැ නේ ගෙදර හිටියේ ඔබතුමාලගේම ලක්ෂ 20ක් ගෙදරනේ නෑ මල් රණිල් වික්‍රමසිංහ මහත්තයාට දුන්න ලක්ෂ 22ක් තියෙනවනේ ඒ 20ක් දන්නේ නැහැ ගෙදර රණිල් වික්‍රමසිංහ මහත්තයා කොහොමත් ඔබතුමාලා කියන්නේ ජනතාව එතනදී පා කියලානේ කිව්වේ එදලා දෙවනි නායකත්වයේ ඉන්නේ සජිත් ප්‍රේමදාස මහත්තයානේ ඔව් දැන් ඔබතුමාලා අගමැතිකමට සටන් කරේ අනිවාර්යයෙන් ඉතින් විපක්ෂ නායකමත් ආපොඩ්ඩෙන් ගහලා යනවාම කියනවා කොහොමද විපක්ෂ නායකව ගහලා යන්නේ ඉතින් තව වෙනක කවුරු හරි දැන් පත් වෙන්න පුළුවන් ඔය විදියට නෑ කොහොමද මේ වෙන්නේ ඔබතුමාලට විශ්වාසද ඔබතුමාගේ മന്ത്രി 40 පක්ෂය මේ පාර්ලිමේන්තුවේ තියෙන නීති රීති අනුව වැඩිම മന്ത്രി සංඛ්‍යාවක් ඉන්න පක්ෂ නායකයනේ විපක්ෂ නායකයනේ ඒ മന്ത്രിවරු තීරණය කරත් වෙන කෙනෙක් දාමු කියලා ඉවරලා අතිස්සොත් එහෙම කව තීරණ ගන්න හේතුවනේ අපේ පක්ෂවල විනයක් තියෙනවා දැන් ජාතික ලැයිස්තුවට මොකද වෙන්නේ ජාතික ලැයිස්තුවපත් කරනවා පස් දෙනයිනේ පස් දෙනයි ඔබතුමා එනවා ඉතින් මහලේකම් විදියට අස්සම් කරන්නේ බන්නේ ඉතින් ඊට පස්සේ සුජීව මහත්තයත් එනවද දන්නේ නැහැ එතකොට දැන් මනෝ ගණේෂන් මහත්තයා පෙරදුනා එයා එනවද ජාතික ලැයිස්තුවට නෑ තාම කවුද කියලා තෝරලා නැහැ දැන් ඒ මහත්තයත් එකක් ඉල්ලයි හකීම් මහත්තයත් ඉල්ලයි බදුර්දීන් මහත්තයත් ඉල්ලයි දිගම්බරම් මහත්තයත් ඉල්ලයි තව ඔබතුමාලට ඉතුරු වෙන්නේ මොනවද නේද තියෙන දේ සාධාරණ බෙදා ගන්න ඇච්චර ගිය පාර සාධාරණ වුණේත් නැහැ දැන් මේ පාරත් තමන්ගේ මොකද්ද කරන්න හදන්නේ නෑ අපි ඒක නිවරු තීන්දුවක් කරන් ප්‍රයත්න කවද්ද තීන්දුව ගන්නෙ ඉතයික්ම ඒ කියන්නේ අද හෙට සාකච්ඡා කරමින් පවතින කොහොමත් 21 බාර යන්න එපා පාර්ලිමේන්තුවට අනිවාර්යෙන් යන්න තරදු ණය ගන්නව නැද්ද ඒකනේ සාකච්ඡා කරගෙන යනවා කියන්නේ සාකච්ඡා කරනවා කියන්නේ සාකච්ඡා කරලා හරි ගියොත් පරදුනගෙන ගන්නවා නෑ අපි එහෙම තාම තීරණයකට ඇවිල්ලා නෑ මොකද්ද මාධ්‍යෙන් කියන්නේ පරදුනා ගන්න කියලා කියන්නේ සාමාන්‍යයෙන් ගන්න නැති එක තමයි හොඳ වෙන රනිල් කිස් මහත්තයා තාම මම හිතන්නේ මනෝ මහත්තයත් ඒ කියලා හිතනවා ඒකයි ආ එහෙම ඔයගොල්ලන්ට හිතන දේවල් ද අපි ක්‍රියාත්මක කරන්නේ නෑ ඕන්නෑ ඕන්නෑ එහෙම නෙමෙයි නමුත් වෙන්නේ ගොඩක් වෙලට මේ වගේ දේවල් ඒක මනෝ කණිෂ් මහත්තයා ජාතික ලයිස්ට් එකේ ඉන්නවා කියලා කතාවක් කියනවා. මොකද? මනෝගණිෂ් මහත්තයා ජාතික ලයිස්ට් එකේ මන්ත්‍රීවරයෙක් ඉන්නවා කියලා කතාවකුත් කියනවා. ගොඩක් අය ඉන්නවා. ඔතන 29 දෙනෙක් ඉන්නන්න බෑ. 29 දෙනෙක් ඉන්නවා ලයිස්ට් එකේ. බොහොම අමාරු වැඩක් නේද ඒක? අමාරු වැඩක්. අමාරු වැඩ බොහොම ලේසියෙන් අවසන් කරනවා. මන් නම් හිතන්නේ ලේසි. බොහොම ලේසියෙන්. එච්චර සරලද? තීන්දුව తీර ගන්න එපා. රයිට් වික්‍රම සිංහ මහත්තයා කියනවා එල්බෝඩ් කට්ටියක් ඇවිල්ලා ඉන්නේ කියලා පාර්ලිමේන්තුවට. බලමු අපි ඒගොල්ලෝ වැඩ කරන විදිය බලලා අපි කියන්නේ ඉල්බෝඩ්ද නැද්ද කියලා. ඔබතුමාගේ ජාතික සංවිධායකතුමත් පරාද වෙලා තියෙනවා. එතුමා ගන්න නැද්ද ජාතික ලැයිස්තුවට? තියෙකනේ මම කිව්වා කතා කරගෙන යනවා කියලා. ඒ කියන්නේ ඔබතුමා හිතන්නේ ඒක සාධාරණද ගත්තොත් කියන එක. මට තනියෙන් තීන්දු ගන්න බෑ. දැන් ඔබතුමා හිතනවා සාමාන්‍ය එහෙම ගත යුතුයි කියලා මම නෑ. මම හිතන දේවල් මෙතන කියන්න ඕනේ නෑනේ. අපි ඒක පක්ෂය ඇතුළේ සාකච්ඡා කරමු. මොනරාගල ගැන සතුටුයිද? නෑ ඉතින් අනිත් හැමතරම්ටම වෙච්ච දේ මොනරාලටත් වෙලා තියෙනවා. ලබන පාරවත් එහෙම නොවේද? අනිවාර්යෙන් ඊළඟ මැතිවරණයට දිනන්නම තමයි. දැන් ගිය පාරත් උනේ මෙහෙම. ඉතින් මේ පාරත් උනානේ ඊළඟ පාර. ඔයි ඉතින් මෙහෙමයි මැතිවරණේ හැමදාම දිනන්නෙත් නෑ හැමදාම පරාජය වෙන්නෙත් නෑ. ඒක හැටිනේ ප්‍රජාතන්ත්‍රවාදී. ජනතාවයි කැමත්ත. ඒ කියන්නේ ඔබතුමාලා හිත හදා ගන්නවා දෙකයිනේ බෑම පෙරදුනේ
ප්‍රශ්නයක් නැහැ ඊළඟ පාරවත් එයි කියලා අර එළුවගේ වැටෙනකම් බලන් ඉන්නවද? දැන් මගේ දින තීන්දුව පිළිගන්න ඕනේ. පරාජය විඳලා ගන්න බෑ සමහර අයට. අපිට එහෙම නැහැ. මොන දෙයක් විඳලා ගන්න. දින තීන්දුව පිළිගන්න ඕනේ බව ඇත්ත. නමුත් පාක්ෂිකයෝ නම් කියන්නේ මෙහෙමත් තීන්දුව දෙද්දි පිළිගන්නේ කොහොමද කියලා. කොහොම තීන්දුව දෙයි? දීලා තියෙන තීන්දුව. ඔය ජනතාවනේ තීන්දුව දීලා තියෙන්නේ. ඒකට කට උත්තර නැහැ කියලාද කියලා පිටිපස්සේ තියෙනවා නිරුත්තර රටක උත්තරය කියලා. නිරුත්තරයි තමයි. නෑ උත්තරය කියලා දෙන එකනේ. ඒක දීලා දින උත්තරේද? මේක මේ පරණ එක නිරුත්තර රට කියන්නේ බංකොලොත් රට කියන එක නෝක. බංකොලොත් වෙච්ච රටක උත්තරය කියලා මේක දාලා තියෙන්නේ. මේක අපි පහුගිය ජනාධිපතිවරණයට ඉස්සෙල්ලා අපි තිබ්බ අපේ තේමා පාඩේ. නායකත්ව වෙනසක් පෙරවද මෙහෙම යනවද? නෑ එහෙම උත් එහෙම කතා වෙලා නෑ. නමුත් මේ නායකයා ඉල්ලපු මැතිවරණ කීපෙන් පසුබෑමක් විතරයි වෙලා තියෙන්නේ කියලා තමයි පාක්ෂිකව කියන්නේ. ඔව් ඉතින් මැති. මගේ අවුරුදු 4 මාරයි කියලා. මේනි ප්‍රතිපලයක් ඔබතුමාලා බලාපොරොත්තු වුණාද? ඔය ඉතින් ජනාධිපතිවරණයකින් පස්සේ තියෙන මහා මැතිවරණේ මේක බලාපොරොත්තු වෙන්න එපා. අපේ දැකීම් ඉතිහාසය බලමු. එහෙම කිව්වට සජිත් මහත්තයා කිව්වේ අපි අගමැති වෙලා අනුරත් එක්ක බොහොම සුහදව වැඩේ කරන් යනවා කියලානේ. ඔව් ඉතින් මැතිවරණ ඉස්සෙල්ලා එහෙම කිව්වේ. කියන දේ කරන දේ කියන එහෙම නිමේද ඔය නායකයෝ. එතන අපි ඒක තමයි ආණ්ඩුව විදියා බලලා ඉන්නේ. කියපු දේ කරන ආණ්ඩුවත් කියලා බලලා ඉන්නේ අපි. ඔබතුමාගේ නායකයා කරලා නැහැ නේ. ඔබතුමාගේ නායකයා අගමැති වෙන්නක් කියලා ඔතන ඉන්නම් කියලා වරැවිලා ආවේ නැහැ නේ. බලේ තියෙන්නේ අපි ළඟ නේද? බලේ තියෙන්නේ ආණ්ඩුවේ. අප බලමි ආණ්ඩුව කියපු දේ කරනවාද කියලා. දැන් මම වැඩිදී ආරම්භයේ නිසා ආණ්ඩුවේ දේවල් විචනය කරන්න යන්නේ නැහැ. ජනතාවම හිතන ගැන කියයි. විපක්ෂය කරන ඔබතුමාලා සහයෝගයක් දෙන්නේ නැද්ද ආණ්ඩු වැඩ පිළිවෙලට? මගේ හොරු අල්ලන එකට සල්ලි හොරගම් කරපු සල්ලි ගේන එකට අපි ඒවට සහයෝගය දෙනවා. බලමු ආණ්ඩුව මොනවද කරන්නේ කියලා. අපි විපක්ෂයේ කාර්යභාරය ඒ වෙලාවට හරියට කරනවා. ඒ කියන්නේ ආණ්ඩුවේ කොස්සෙම ඔබතුමාලාගේ අතු ගා ගන්නවයි බලන් ඉන්නේ. අනේ නෑ ආණ්ඩුවේ කොස්ස හොනත් නෑ ආණ්ඩුවේ කවුරුත් හොනත් නෑ. නෑ හොරු අල්ලන එක නෑ ඔබතුමාලා හොරු අල්ලලා යනවනේ. නෑ හොරු අල්ලන්න අපි මේ නීති රීති ගණන කරලා අනපනක් ගණන්ලා තියෙනවා. මේ රටේ වැරදිච්ච දෙයක් පුරවල්ලක නැද්ද? තියෙ කවුරු හරි කරනවා නේ කිසි ප්‍රශ්නයක් නැහැ. දැන් ඔබතුමාට විශ්වාසයි නායකයා නායකයාමයි කියලා. ඔව් අපේ නායකයා අපේ පක්ෂ නායක එහෙම ප්‍රශ්නයක් නැහැ පක්ෂය තුන. ඔව් දැනට ප්‍රශ්නයක් නැහැ. නමුත් යටින් එන්නේ නැද්ද කැරල්ලක් නායකත්වයේ නිසා තමයි පරදුනේ කියලා. එහෙම කැරල්ලක් කොහෙවත් ඇවිල්ලා නැහැ. දැන් එන්නේ නැද්ද? ඒ එන්න විශ්වාස කියන්නේ. නේ නේ ඉස්සරහට එන දේවල් ගැන මට සාස්ත්‍ර කියන්න බෑනේ. ඉදිරි අවුරුදු පහ සාර්ථකයි. අවුරුදු පහ? ඉදිරි අවුරුදු පහක්ම ඉන්න වෙනවනේ නේද? ඔව් ඉතින් අපි වැරදි හදාගෙන වෙච්ච අඩුපාඩු හදාගෙන අපේ පක්ෂ ඉදිරි ගමනේ අපි යනවා. ඒ කියන්නේ එජාපේ එක්ක කිසි සහයෝගයක් එහෙම හිතන්නේවත් නැහැ. ඒ කීක දේවල් සිද්ධ වෙනවා බලමු මොකද වෙන්නේ කියලා ඉස්සරහට. දැන් ඔවුන් ආරාධනාවකුත් කරනවා. ආරාධනාවක් කළ දින එක් සජ්ජාතික පක්ෂයේ නායකයවත් මහලේකම්වත් වෙන කවුරුත් වෙන්නේ. ලතියනේ මන්ත්‍රීවරේ කිද දැන් මේකේ හිටිය ප්‍රථම නායකයා සජිත් ප්‍රේමදාස මහත්තයා හින්දා හිටපු අතීතේ නායකයෝ දුක් වෙන්නේ නැති වෙයි කවුරුත් නැති හින්දා අලුත් පක්ෂයක් නිසා. නමුත් මේකේ පාක්ෂිකව හැටියට ඔහු දුක් වෙනවා කියලා ඔබට හිතෙන්නේ නැද්ද? මේක මොකද හේතුව? නෑ ඉතින් පරාද වෙන එකේ දැන් 1 2 3 4 ඊළඟට පළත් පාලන තිබ්බොත් ඒකත් මෙහෙම වෙනවා. අපි කියන්නේ මෙහෙමනේ මැතිවරණ රටේ මැතිවරණයේ හැසිරීම ප්‍රතිඵල ගැන බලමු. ඒක මැතිවරණයක් පැවතුණා පරාජය වුණාම ඊට ඊළඟ තීරණක පරදිනවා. ඉතින් දැන්ට මැතිවරණ දෙකකින් අපි 19 සහ 24 පරදිනවා තියෙන එච්චර. ඒ සජබේ හැටියට නෙවෙයි එක්සත් ජාතික පක්ෂය හැටියට. ඔය සජබේ විදියට පරදුනේ තාම ගියේ මහා මැතිවරණයේ මේ මහා මැතිවරණයේ ජනාධිපති ඊළඟේව සාර්ථකයි කියලා ඔබ අනිවාර්යයෙන් කල්පනා කරනවා. ජනතාව එතකොට ඒ වෙනකන් ඉඳීද? දැන් ඔබතුමාලට ඡන්දේ දීපු පිරිසක් ගිහිල්ලා මාලිමාවට ඡන්දේ දීලා තියෙනවා. ඔය බලන් ගියා ඔය ප්‍රතිඵලය දැක්කා. ඔව් ඉතින් එහෙම වෙනවනේ. මං කිව්වේ මැතිවරණේ කිම් පසු තියෙන මැතිවරණේ එහෙම වෙනවා. අපි දිනුවා නම් ජනාධිපතිවරණේ අර දුන්නේ අපිට එනවා. ඒක ඇහැට. පාක්ෂිකව දෙකට විඳී කියලා හිතනවා. නෑ එහෙම වෙන්නේ නෑ. පාක්ෂිකව හැරලා යයිද? ඉතින් මෙහෙම අල්ලගෙන ඉන්න පුළුවන්ද ඔය අවුරුදු පහ? අනිවාර්යයෙන් අපි අල්ලගෙන ඉඳලා තියෙනවා. උට ඉස්සෙල්ලා. ඉතින් මේකත් එහෙමයි. අපි 2000
පහේ ඉඳලා 2015 වෙනකන් ලලිට අවුරුදු 10ක්. රාමේක අවුරුදු 4ක්ම ආවා. 2094 ඉඳලා 2001 වෙනකන් ලලගේ හිටියා. ඉතින් තාම අවුරුදු 4ක්ම ආරයි. බලමු මේ ආණ්ඩුවේ ක්‍රියාකාරකම් ජනතාවට කිව්ව දේ කරනවද? කියපු දේ කරන ආණ්ඩුවක්ද? ආ නැතිනම් කියපු දේ නොකරන ආණ්ඩුවක්ද කියලා බලන්න. කියන්නේ ඔබතුමාලා ඉවසීම ප්‍රගුණ කරලා දෙන හින්දා ඕන තරම් පරදින්න පුළුවන් නිකන් කබර හැම වගේ කියලා හිතාගෙන ඉන්නවා. ඉතින් එහෙම නැතුව බෑනේ. ඒක නේ දේශපාලන පරණත භාවය කියන්නේ. ඔබතුමාද දැන් මේ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක වෙන්නේ? තාම නෑ අපි තීරණය කළා නෑ. පක්ෂ කාණ්ඩයම ගෙනල්ලා අපි තීරණය කරනවා. ඉමිතියස් මහත්තයා ලයිස්තුවේ ගෙනවනේ.